හරි අපි අද ආඩ්‍රනෝ දෙවෙනි වීඩියෝ එක කරන්න හදාන්නේ අද අපි බලාපොරොත්තු වෙනවා ආඩ්‍රනෝ පාවිච්චි කරලා නයිට් රයිඩර් පරිපථයක් නිර්මාණය කරන්න හරිද ඒ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන නයිට් රයිඩර් පරිපථයේ රූප සටහනක් මම මෙතන දාලා තියෙනවා දැන් අපි බලමු මේක කොහොමද ගොඩනගා ගන්න කියලා හරිද ඊට පස්සේ අපි බලමු නයිට් රයිඩර් පරිපථයට අදාළ කේතයන් ලියන්නේ කොහොමද කියලා ඊට පස්සේ අපි ඒක ප්‍රායෝගිකව කරලා බලමු හරි तर मुल मम्मी रूप सटाहन पावित कर लोकलोट नईट रईड परीपते गुड कागन हेट कील हर इतकोट ओगोलोट ओने विनवा ऊनो बोर्ड हरद अभी पावित कूनो बोर्ड ओगोलोट ओन विनवा हरद ये ऊनो बोर्ड की अभी ओन विनवा अग्रे अंद मम्मी तीन पावित कलती एलईडी नमयाक एलईडी नमया एक ईट वडा वेडियंग ओगोंड पाविच्च करन्नत पुलुवां किसी प्रश्न याक नहे मां मेतंदी पाविच्च करतीन एलईडी नमयाक हरनेद एलईडी नमय एतकोट ओगोल्लोंट ईट वडा वेडियंग एलईडी पाविच्च करन्नत पुलुवां मे परिपथय गोडनगन कोट हरिद मां मेतन नमयाक तमयि पाविच्च करला तियेने हरि एतोट दैन मे एलईडी नमय संबंध करगन्न हैटि मम कियल देन्नम आड्नो पूर्वट එතකොට ඕගොල්ලෝ මේ LED 9 ධන අග්‍රයන් 9 වෙන වෙනම සම්බන්ධ කර ගන්න ඕන ආඩ්‍රෝ පූර්වට ඍණ අග්‍රයන් ටික නම් එක වයර් එකක් හරහා සම්බන්ධ කරගත්තාම හරි. එතකොට මම පළවෙනි LED එකේ ධන අග්‍රය සම්බන්ධ කරලා තියෙන ජම්ප වයර් එකක් පාවිච්චි කළා මගේ ආඩ්‍රෝ පූර්වේ පළවෙනි අග්‍රයට. ඊට පස්සේ දෙවෙනි LED එකේ ධන අග්‍රය සම්බන්ධ කරලා තියෙනවා ජම්ප වයර් එකක් හරහා මගේ ආඩ්‍රෝ පූර්වේ දෙවෙනි ඉන්පුට් අග්‍රයට හරනේද ඊට පස්සේ මම මෙතන තුන්වෙනි LED එකේ ධන අග්‍රය තුන්වෙනි අග්‍රයට ওই විදියට සෑම LED එකකම ධන අග්‍රයට ජම්පර් වයර් එකක් හරහා මගේ ආඩ්‍රෝ පූර්වේ මෙන්න මේ 1 2 3 4 5 6 7 9 කියන ඉලක්කම් සහිත අග්‍රවලට සම්බන්ධ කරලා තියෙනවා ඒතර ওই විදියට ඕගොල්ලන්ට තව අග්‍ර තියෙනවා 10 11 12 13 මෙතන බිංදුව කියන අග්‍රය ගන්න පුළුවන් ඒ අග්‍ර සියල්ලටම ඕගොල්ලන්ට LED සම්බන්ධ කර ගන්න පුළුවන් ඔකට වැඩියෙන් LED අවශ්‍ය නම් වැඩියෙන් සම්බන්ධ කර ගන්න අඩුවෙන් LED අවශ්‍ය නම් අඩුවෙන් සම්බන්ධ කරන්න සාමාන්‍යයෙන් ඉතින් LED අඩුම ගානේ හතරක්වත් තියෙනවොත් නැත්තම් ඉතින් ওই රටාව පේන්නේ නැහැ හරි නේද? ඒතර වඩා හොඳින් පේනවා LED ප්‍රමාණය වැඩි වුණාම. හරිද? මම මෙතනදී මුලින්ම කියව දෙන්නේ බේසික් එක. ඒ කියන්නේ නයිට් රයිඩර් පරිපථය නිර්මාණය කරන බේසික් එක තමයි කියලා දෙන්නේ. අර වල්ගය සහිත එක නෙවෙයි. වල්ගය සහිත එක අපි ඊට පස්සේ කරමු. එක සැරේට ඔක්කොම ඉගෙන ගන්න බැහැ. ප්‍රමාණිකුලෝ පියවරෙන් පියවරෝණ ඉගෙන ගන්න. හරි නේද? එතකොට මේ ධනාග්‍ර ටික සම්බන්ධ කරලා ඉවරුණයින් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ ඍණාග්‍ර ටික එකිනෙක සම්බන්ධ කරගන්න. දැන් මේ LED මම මේ විදිහට පෙන්නුවට ඕගොල්ලෝ මේ LED සම්බන්ධ කරගන්නේ ඕගොල්ලෝගේ බ්‍රෙඩ්බෝඩ් එකේ. ඒ බ්‍රෙඩ්බෝඩ් එකේ සම්බන්ධ කරනකොට ඕගොල්ලන්ට පුළුවන් බ්‍රෙඩ්බෝඩ් එකේ ජවය සපයන්න තියෙන ඍණාග්‍රයට ඒ පේලියට මේ LED වල ඍණාග්‍ර ටික සම්බන්ධ කර ගන්න. අපි ප්‍රායෝගික කරනකොට ඒක බලමු. දැන්ට තේරුම් ගන්න ධනාග්‍ර විතරයි වෙන වෙනම සම්බන්ධ කරගත්තේ ආඩ්‍රෝ පූර්වට ඍණාග්‍ර ටික සියල්ල එකිනෙක සම්බන්ධ කළා. ඒ තනි වයර් එක අපි සම්බන්ධ කරලා තියෙනවා ආඩ්‍රෝ පූර්වේ GND එකට. පැහැලිද? GND එකට. ඔන්න ඔය විදිහට බල්බ ටික සම්බන්ධ කරගත්තනම් අපිට ඊට පස්සේ තියෙන්නේ මේකට අදාළ කේතය ලියන්න විතරයි. එතන බලන්න මම මෙතන කියලා තියෙනවා බල්බ වල සියලුම ඍණාග්‍රයන් එකිනෙක සම්බන්ධ කළ යුතු අතර ඒ ආඩ්‍රෝ පූර්වේ GND අග්‍රයට සම්බන්ධ කළ යුතුය කියලා කියලා තියෙනවා මෙහිදී බල්බ 9ක් පමණක් සම්බන්ධ කර ඇති අතර ඔබට අවශ්‍ය නම් වැඩි බල්බ ගණනක් සම්බන්ධ කර හැකියි කියලාත් මම කියලා තියෙනවා හරි දැන් කොහොමද නයිට් රයිඩර් පරිපථයේ වැඩ කරන්න කියලා පොඩ්ඩක් හිතමු මුලින්ම වෙන්නේ මෙන්න මේ පළවෙනි LED එක දැල් වෙනවා ඒ පළවෙනි LED එක දැල් වෙනකොට මේ අනිත් එක LED බල්බයක්වත් දැල් වෙන්නේ නැහැ ඊට පස්සේ පළවෙනි එක දැල්විලා ඊට පස්සේ ඒක නිවෙනකොටම දෙවෙනි බල්බ් එක පත් වෙනවා. එතකොට දැන් දෙවෙනි බල්බ් එක පත් වෙනකොට පළවෙනි එකවත් 3 4 5 6 කියන බල්බ් එකක්වත් දැල් වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි බල්බ් එක නිවෙනකොටම තුන්වෙනි බල්බ් එක පත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක නිවෙනකොටම හතරවෙනි එක පත් වෙනවා. ඔය විදිහට මේ බල්බ් එකෙන් බල්බ් එක පත් වෙවි ඉස්සරහට ගමන් කරනවා. ගමන් කරලා ඉවර වෙලා නවවෙනි බල්බ් එක පත් වෙලා නිවෙනකොට ආයි අටවෙනි එක පත් වෙනවා. අටවෙනි එක නිවෙනකොට හත්වෙනි එක පත් වෙනවා. ওই විදිහට බල්බ ටික ආයින් පත් වෙවි ඉස්සරහට ගමන් කරනවා. ඒතර ওই විදිහට බල්බ ටික දෙපැත්තට දැල් වෙවි ගමන් කරනවා. ඕක තමයි අපේ සරල නයිට් රයිඩර් පරිපථය කියලා කියන්නේ. ඒතර දැන් මේකට අදාළ කේතයන් ලියන හැටි තමයි අපි බලන්න ඕන. අපි දැන් ඒක කොහොමද කරන්න කියලා බලමු. හරි අපි නයිට් රයිඩර් එක හදාන්නේ මේ තින්කර්කැඩ් කියන සිමියුලේෂන් එකකට පාවිච්චි කරලා. ඒකෙන් අපි හදලා බලලා
ඊට පස්සේ අපි ඇත්තටම මේක හදලා බලමු හරි මම උතර මේකේ ඌනෝ බෝඩ් එක ගන්නවා හරි නේද ඌනෝ බෝඩ් එකක් මට අවශ්‍ය වෙනවා මම ඌනෝ බෝඩ් එක ගත්තා ඊට පස්සේ මට LED 9ක් ඕන වෙනවා මම මෙතනින් LEDs ගන්නවා එතකොට LED 9ක් ඕන ඔගොල්ලන්ට පුළුවන් ඌනෝ බෝඩ් එකක් නැත්නම් තින්කකැඩ් එකේ ආට රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන්ට මේ විදිහට ප්‍රැක්ටිකල් කරලා බලන්න පුළුවන් බෝඩ් එකක් නැත්නම් හැබැයි අන්තර්ජාල පහසුකම තියෙන්න ඕන ඩවුන්ලෝඩ් කරලා කරන්න බෑ ඔන්ලයින් විදිහට තියෙන්නේ ඊට මම කරන් තියනවා LED 4යි 9ක් හර නේද LED 9ක් අරගෙන තියෙනවා එතකොට ඔන්න දැන් මම හදන්නේ මේ LED ටික සම්බන්ධ කරගන්න මගේ ආඩ්‍රෝ පූර්වට පළවෙනි LED එකේ දඩාග්‍රය ඇනෝඩ් එක සම්බන්ධ කරගන්නවා මම මගේ පළවෙනි අග්‍රයට ඌනෝ බෝඩ් එකේ හරිද ඊට පස්සේ දෙවෙනි LED එකේ දඩාග්‍රය සම්බන්ධ කරනවා දෙවෙනි එකට තුන්වෙනි LED එකේ දඩාග්‍රය තුන්වෙනි එකට හතරවෙනි LED එකේ දඩාග්‍රය හතරවෙනි අග්‍රයට පස්වෙනි LED එකේ ධනාග්‍රය පස්වෙනි එකට හයවෙනි එකේ ධනාග්‍රය හයවෙනි එකට හත්වෙනි එකේ LED එකේ ධනාග්‍රය එතකොට හත්වෙනි එකට අටවෙනි එකේ ධනාග්‍රය අටට නවවෙනි එකේ ධනාග්‍රය නවයට හරි ඊතර ඔය විදිහට මම සම්බන්ධ කරගත්ත ධනාග්‍ර ටික ඊතර ඕගොල්ලෝ මේකට පාවිච්චි කරනවා නම් ජම්ප වයස් ඊට පස්සේ මම මෙන්න මේකේ ඍණාග්‍ර ටික එකිනෙක සම්බන්ධ කරගන්න හදන්නේ ऋणाग्र संबंध करेंग्रे अनी ऋणाग्रे संबंध करेंग्रे मेकर संबंध करेंगे मेहमे वायर एक संबंध भी काराई तेरुकर संबंध करवा तो ऋणाग्रटिक संबंध करवांगे ब्रेड बोर्ड ब्रेड बोर्ड मेवा संबंध कर संबंध ऋणाग्रटिक संपूर्ण अरे ऋण विभव सपेन अग्रवल संबंध कर ग्राउंड अग्रय जी एंड डी के संबंध करना ऋणाग्रेट එතකොට ඔන්න මම පරිපතේ නිර්මාණය කළ ඉවරයි පරිපතේ සම්පූර්ණයෙන් නිර්මාණය කළා අවසන් දැන් තියෙන මේකට අදාළ ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඊතර මම ප්‍රෝග්‍රෑම් එකත් ලියන්නම් කොහොමම හරි නේද එතකොට මම මෙතනින් කෝඩ් කියන එක ගන්නවා කෝඩ් කියන එක අරගෙන ඉවර වෙලා එතකොට දැන් මම මේකේ කෝඩ් එක ලියන්න හදන්නේ කෝඩ් එක ලියනකොට මම බ්ලොක්ස් ආකාරයට නැතුව ටෙක්ස්ට් ආකාරයට ගන්නම් හරි නේද හරි इतर मेके तीन प्रोग्रम इंकर हर वैट से मम्मी पलवनी अग्र नमेम अवटपुट अग्र बट पत्नी पत्नी एलईडी करे अवटपुट अग्र इतर मन टाइप पिन मोड की हर ले पिन मोड की मन टाइप मम्मीवा पिन मोड පළවෙනි අග්‍රය output කියලා ලියනවා. ඒතර output. හරිද? ඒතර ওই විදිහට මම ටයිප් කරන්න ඕන LED කීයටද අග්‍ර කීයටද අග්‍ර 9ටම. මම ඒතර මේක copy paste කරගන්නම්. හරි. ඒතර මම මෙතන අග්‍ර වෙනස් කරගන්නවා. මේක 2. ඊට පස්සේ 3 වෙනි අග්‍රය ඊට පස්සේ 4 වෙනි අග්‍රය ඊට පස්සේ 5 වෙනි අග්‍රය ඊට පස්සේ 6 වෙනි අග්‍රය ඊට පස්සේ 7 ඊට පස්සේ 8 ඊට පස්සේ 9 වෙනි අග්‍රය. උතර වෙනවා මම මූලික වැඩේ කරගෙන ඉවරයි. මොකද්ද මූලික වැඩේ? සියලුම අග්‍රයන් ටික, ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 කියන අග්‍රයන් ටික ඔක්කොම අවුට්පුට් කරගත්තා. දැන් තමයි මට void loop එක යටතේ ප්‍රෝග්‍රෑම් එක ගොඩනගන්න තියෙන්නේ. උතර මුලින්ම පළවෙනි LED එක පත්තු වෙන්න ඕන. පළවෙනි LED එක පත්තු වෙන්න ඕන. එනං අපිට ලියන්න පුළුවන් digital write හරිද
කීවෙනි LED එකද පළවෙනි LED එක එතකොට ඒක මොකද වෙන්න ඕන හයි වෙන්න ඕන ඒක හයි වෙලා තිබිලා ඒ කියන්නේ පත්තු වෙලා යම් කාලයක් තියෙන්න ඕන නේද එහෙනම් අපි ඩිලේ එකක් දෙන්න ඕන මං ඩිලේ එකක් දෙන්නම් මිලි තප්පර 200ක වගේ ඒ මිලි තප්පර 200ට පස්සේ පළවෙනි LED එක මොකද වෙන්න ඕන නිවෙන්න ඕන පළවෙනි LED එක නිවෙන්න ඕන පළවෙනි LED එක නිවෙනකොටම දෙවෙනි LED එක පත්තු වෙන්න ඕන එහෙනම් digital write පළවෙනි LED එක නිවෙනවා කියලා කියන්නේ 1 කියන එක low වෙනවා 1 කියන එක low වෙනකොටම digital write 2 කියන එක මොකද වෙන්න ඕන පත්තු වෙන්න ඕන ඒ කියන්නේ 2 කියන එක high වෙන්න ඕන පැහැදිලි එතකොට දෙවෙනි එක්කෙනාත් පත්තු වෙලා පළවෙනි එක්කෙනා නිවිලා දෙවෙනි එක්කෙනා පත්තු වෙලා තප්පර තප්පර නෙමෙයි බිලි තප්පර 200ක කාලයක් තියෙන්න ඕන හරි නේද පැහැල්ද ඊළඟ පියවරේදී මොකද වෙන්න ඕන දෙවෙනි එක නිවෙන්න ඕන දැන් පළවෙනි එක කොහොමත් නිවිලි වෙරයිනේ එහෙනම් ආයි digital write දෙවෙනි එක නිවෙන්න ඕන දෙක low වෙන්න ඕන දෙක low වෙනකොටම තුන්වෙනි පත්තු බල්බ් එක පත්තු වෙන්න ඕන එහෙනම් digital write තුන කියන එක high වෙනවා හරි ඒ වාර මොකද වෙන්නේ තුන්වෙනි බල්බ් එක තප්පර මිලි තප්පර 200ක් තමයි ওই විදිහට පත්තු වෙලා තියෙන්න ඕන එහෙනම් ඩිලේ එකක් දෙනවා 200ක ඊට පස්සේ ඒ ඩිලේ එකෙන් පස්සේ මොකද වෙන්න ඕන තුන්වෙනි බල්බ් එක නිවෙන්න ඕන පැහැදිලි නේද ක්‍රමේ ওই විදිහට මොකද වෙන්න ඕන නවයෙනි බල්බ් එක දක්වාම ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඕනේ. හරි නේද? මම ටටක් ගාලා මේක කොපි පේස්ට් කරලා හදා ගන්නම්. නැත්තම් වෙලා යනවා. හරි. ඔන්න නවයෙනි බල්බ් එකට එනකම්ම පත් උනා. දැන් ඊළඟ පියවරේදී මොකද වෙන්න ඕන? නවයෙනි බල්බ් එක මොකද වෙන්න ඕන? ඊළඟ පියවරේදී නවයෙනි බල්බ් එක නිවෙනකොටම ආයි 8වෙනි එක පත් වෙනවා. ඒ රිවර්ස් එකට යන්න එපයි. හරි. එනං ඊළඟ පියවරේදී ඔන්න 9 කියන එක නිවෙනකොට 9 කියන එක නිවෙනවා 9 කියන එක නිවිල ඉවරුනාම 8 කියන එක පත් වෙනවා දැන් රිවර්ස් එකට යන්න පටන් ගත්තා. ඊට ඊළඟ පියවරේදී 8 කියන එක නිවෙනවා 7 කියන එක පත් වෙනවා. ওই විදියට පළවෙනි බල්බ් එකට යනකම් ආයි යනවා. එතකොට කෝඩ් එක සම්පූර්ණ කරයින් පස්සේ මෙන්න මේ විදිහට පේන්න තියෙනවා ඔයගොල්ලන්ට. ඊට පස්සේ නම් ආයි බලන්න. ඊට පින් මෝඩ් එක දීලා ඉවරලා මේ විදිහට අග්‍ර 9ම අවුට්පුට් කරගත්තා. ඊට පස්සේ වෙන බලන්න පළවෙනි එක හයි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක ඩිලේ වෙනවා තප්පර 200ක් මිලි තප්පර 200ක්. ඊට පස්සේ පළවෙනි එක ලෝ වෙනකොට දෙවෙනි එක හයි වෙලා තියෙනවා. ඊළඟ පේවරේදී දෙවෙනි එක ලෝ වෙනකොට තුන්වෙනි එක හයි වෙලා. තුන්වෙනි එක ලෝ වෙනකොට හතරවෙනි එක හයි වෙලා. හතරවෙනි එක ලෝ වෙනකොට පස්වෙනි එක හයි වෙලා පස්වෙනි එක ලෝ වෙනකොට හයවෙනි එක හයි වෙලා හයවෙනි එක ලෝ වෙනකොට හත්වෙනි එක හයි වෙලා ඊට පස්සේ හත්වෙනි එක ලෝ වෙනකොට අටවෙනි එක හයි වෙලා අටවෙනි එක ලෝ වෙනකොට නවවෙනි එක හයි වෙලා ඔය විදිහට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ 9න් පස්සේ 8ට ආයි යනවා 8න් පස්සේ 7ට යනවා 7න් පස්සේ 6ට හරි දැන් මේ කෝඩ් එක හරි මේ කෝඩ් එක මම ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකේ දාලා තියන්නම් ඊට පස්සේ මම මේ කෝඩ් එක අයින් කරලා සිමුලේෂන් එකට යනවා හොන්න බලන්න සිමුලේට් කරයින් පස්සේ මේ LED වැඩ කරන ආකාරය හරි ඔයගොල්ලෝ පේනවා LED පත්වෙලා ඉස්සරහට යනවා ආය අනිත් පැත්තට ගමන් කරනවා ඔකට තමයි නයිට් රයිඩර් පරිපථය කියලා කියන්නේ ඒතර මේකේ වේගය අඩු වැඩි කරන්න ඕන නම් ඩිලේ එක වෙනස් කරන්න ඕන හරි අපි මේක සැබෑවට කරන ආකාරය ඊට පස්සේ බලමු හරි අපි නයිට් රයිඩර් සර්කිට් එක හදන්න හදන්නේ එතකොට බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා අපි LED බල්බ් 9ක් අරගෙන තියෙනවා ඒ LED බල්බ් 9 අපි සම්බන්ධ කරගන්න හදන්නේ එතකොට LED බල්බ් එක ඔයගොල්ලෝ දන්නෝ දිග අග්‍රය දන අනිත් එක ඍණ අපි දැන් ඍණ අග්‍ර ටික ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ හින්දා මේ එක ලයින් එකක් ඍණ අග්‍ර විදිහට පාවිච්චි කරන්න හදන්නේ ඊට පස්සේ අනිත් ඒවා එතකොට ධන අග්‍ර හරිද එතකොට මම මේකේ මේ අග්‍ර දෙක දුරස් කරගත්තොත් ඒකේ මේ දිගාග්‍රය තමයි ධන මේක තමයි ඍණ. එතකොට මම ඍණාග්‍රය මෙන්න මේ ලයින් එකට සම්බන්ධ කරගන්න හදාට මේ විදියට. හරිද? එතකොට මම එක LED එකක් සම්බන්ධ කරගත්තා. හරිද? ඔගොන්ට එක පේනවා.
මේ අග්‍රේ ධන මේක ඍණ. එතන මම ඍණ අග්‍ර ටික මෙතන මේ ලයින් එකට සම්බන්ධ කර ගන්න හදන්නේ. ධන අග්‍ර එකින් එකට මේ පැත්තට ගන්න හදන්නේ. හරිද? එතන මේ විදිහට මම මේ LED ටික දැන් සම්බන්ධ කරනවා. හරියට ධන ඍණ බලලා සම්බන්ධ කරන්න සමහර LED වල ධනාග්‍ර දිග එකම නෙවෙයි වෙන්න පුළුවන් නිෂ්පාදන දෝෂ තියෙන්න පුළුවන් එතකොට පොඩ්ඩක් චෙක් කරලා බලන්න බැටරි දෙකක් අරගෙන වෝල්ට් උන්ට වඩා දෙන්න පෙ LED එක පිච්චෙනවා තර මුලින්ම LED නමය ওই විදියට ब्रेड बोर्ड संबंध कर जंप वायर्स जंप वायर अरगना मे एलईडी धनाग्र वर्ट इंक संबंध कर संबंध करवा मे विधि ඊට පස්සේ තව ජම්ප වයර් එකක් අරගෙන අපි මෙන්න මේ ලයින් එකට සම්බන්ධ කර ගන්නවා ඒක තමයි ඍණ අග්‍රේ හරිද හරි දැන් අපිට තියෙන්නේ මෙන්න මේ වයර් ටික පිළිවෙලට අපේ Arduino පුවරුවට සම්බන්ධ කර ගන්න. ඒතර අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී මේ වයර් සම්බන්ධ කරේ බිඳුව 1 ඉඳලා 9 දක්වා තියෙන අග්‍රවලට මුලින්ම මම මේ ඍණ අග්‍රය අරගෙන මේ ග්‍රවුන්ඩ් එක මේ වයර් එක අරගෙන ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ කර ගන්නවා. හරි. ඊට පස්සේ මේ පළවෙනි LED එකේ වයර් එක අරගෙන ඒක මම බිඳුව වෙන එකට sorry පළවෙනි අග්‍රයට සම්බන්ධ කර ගන්නවා. ඊට පස්සේ දෙවෙනි එක අරගෙන දෙවෙනි එකට සම්බන්ධ කරනවා. තුන්වෙනි එක අරගෙන තුන්වෙනි එකට ওই විදිහට මම LED වල වයර් ටික පිළිවෙලට 1 2 3 4 ওই විදිහට 9 දක්වා තියෙන අග්‍ර වලට මේක සම්බන්ධ කර ගන්නවා. හරි සරල වැඩක්. හරි. දැන් අපි ඔන්න සම්බන්ධ කරලා ඉවරයි LED ටික. ඊට පස්සේ තියෙන මේ බෝඩ් එකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. ඒතර ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන් පස්සේ අපිට පුළුවන් මේ වැඩි ඉදිරියට කරගෙන යන්න. හරි නේද? ඊට පස්සේ ආ ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න හදන්නේ. අපි Arduino software එක ඕපන් කර ගන්න ඕන. හරි. software එක ඕපන් වුණා. හරි. අපි එතකොට මේ वैट सैटअपलट हदाने मुलिम मेक अवश्य है मे कमेंट आगतेने मंगे कमेंट इंकर मिथन कमेंट आगतेनो मंगे इंकर हर इतकोट वैट सैटअपे मम मुलिम मगे अग्र टीक सहसकर मम अग्र नमे अक्वाचक अग्र नमेट संबंधक हदाने इतकोट एलईडी नमे इतकोट अभी ये अग्र नमे आउटपुट बॉड पत्थरा हरद मम इतना टाइप करना पिन मोड හරි නේද පින් මොඩ් එක කියන එක එතකොට අවුට්පුට් එකක් විදියට පැහැදිලිද? ඊට ඔන්න පින් මොඩ් එක අවුට්පුට් ওই විදියට මට සිද්ධ වෙනවා මම මේ කොපි කර ගන්නවා ඉතුරු අග්‍ර 8ම අවුට්පුට් බවට පත් කරන්න. මේකට තව සරල ක්‍රමයක් තියෙනවා.
අපි ඒ සරණ ක්‍රම ඊට පස්සේ බලමු එකටත් බලමු මේ ක්‍රමේ හරි එතකොට දෙක වල දෙවෙනි අග්‍රය අපි output tab බාරපත් කරා ඊට පස්සේ 3 ඊට පස්සේ 4 ඊට පස්සේ 5 ඊට පස්සේ 6 හත්වෙනි අග්‍රය අටවෙනි අග්‍රය නවවෙනි අග්‍රය එතකොට මේක අවශ්‍ය වෙන්නේ නැහැ මම අග්‍ර 9යි දෙන්නට පාවිච්චි කරන්නේ ඕගොල්ලන්ට ඊට වඩා ඕනනම් වැඩි අග්‍ර ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් හරි නේද හරි ඊට පස්සේ එතන අපේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න හදන්නේ මුලින්ම පත් වෙන්න ඕන පළවෙනි LED එක එතකොට digital write පළවෙනි LED එක එතන පළවෙනි අග්‍රය 1 high කියන එක පළවෙනි එක ඔන්න high වුණා පළවෙනි එක high වෙලා ඊට පස්සේ එක මොකද වෙන්න ඕන පළවෙනි එක high වෙලා තියෙන්න ඕන මිලි තප්පර යම් ප්‍රමාණයක් හරි නේද එතන මම ඒකට දෙන්නම් මිලි තප්පර 200ක් delay මිලි තප්පර 200ක් හරි ඊළඟ පියවරේදී පළවෙනි එක low වෙන්න ඕන ඒ කියන්නේ පළවෙනි එක නිවෙන්න ඕන නිවෙනවත් එක්කම දෙවෙනි එක පත් වෙන්න ඕන එහෙනම් digital write एक කියන එක low වෙනවා එක low වෙනවත් එක්කම digital write දෙක කියන එක high වෙනවා හරි නේද එතකොට එහෙමත් මිලි තප්පර 200ක කාලයක් තියෙනවනේ ඒ කියන්නේ පළවෙනි එක නිවිලා දෙවෙනි එකපත් වෙලා මිලි තප්පර 200ක කාලයක් තියෙන්න ඕන ওই විදිහට දැම්මට පුළුවන් ඊට පස්සේ මොකද වෙන්න ඕන දෙවෙනි එක නිවෙන්න ඕන තුන්වෙනි එකපත් වෙන්න ඕන හරි නේද එතකොට දෙවෙනි එක නිවෙන්න ඕන දෙක low වෙන්න ඕන තුන high වෙන්න ඕන මට පුළුවන් එතකොට අර විදිහට මේ කොටස නැවත කොපි කරලා අරගෙන ඒක paste කරගන්න මම ඉස්සෙල්ලා කොපි කරගත්ත හින්දා මම ආයි paste කරගන්නවා එතකොට දැන් මොකද වෙන්න ඕන තුන කියන එක නිවිලා හතරවෙනි එකපත් වෙන්න ඕන හරි නේද ඊළඟ පියවරේදී හතර කියන එක නිවිලා පහ කියන එකපත් වෙන්න ඕන හරි නේද ඊළඟ පියවරේදී මොකද වෙන්න ඕන ඊළඟ පියවරේදී පහ කියන එක නිවෙන්න ඕන හය කියන එකපත් වෙන්න ඕන හරිද ඊළඟ පියවරේදී හය කියන එක නිවෙන්න ඕන හත කියන එකපත් වෙන්න ඕන හරිද ඊළඟ පියවරේදී හත කියන එක නිවෙන්න ඕන අට කියන එකපත් වෙන්න ඕන ඊළඟ පියවරේදී 9 කියන එකපත් වෙන්න ඕන sorry 8 කියන එක නිවෙන්න ඕන 9 කියන එකපත් වෙන්න ඕන හරි දැන් ඔන්න පිළිවෙලින් 1 2 3 4 5 ওই විදියට මොකද උනේ බල්බ ටික පත් වෙවි ඉස්සරහට ආවා ඔතනින් පස්සේ මොකද වෙන්න ඕන දැන් 9 පත් වෙලා තියෙන්නේ දැන් එනං අනිත් පැත්තට යන්න ඕන දැන් මොකද වෙන්න ඕන 9 නිවෙන්න ඕන 9 නිවිලා 8 පත් වෙන්න ඕන පැහැදිලිද දැන් රිවර්ස් එකට යන්න හදන්නේ 9 නිවිලා 8 පත් වෙනවා හරිද ඊට පස්සේ මොකද වෙන්න ඕන 8 නිවිලා 7 පත් වෙන්න ඕන හරි නේද ඊට පස්සේ 7 නිවෙනවා ඊට පස්සේ 6 පත් වෙනවා දැන් රිවර්ස් එකට මේ විදිහට යනවා හරි නේද ඊට පස්සේ 6 නිවෙනවා 5 පත් වෙනවා හරි නේද පැහැලේද ඊට පස්සේ 5 නිවෙනවා 4 පත් වෙනවා හරිද ඊට පස්සේ 4 කියන එක නිවෙනවා 3 කියන එක පත් වෙනවා ඊට පස්සේ 3 කියන එක නිවෙනවා 2 කියන එක පත් වෙනවා ඊළඟ එකේදී 2 කියන එක නිවෙනවා 1 කියන එක පත් වෙනවා කියන එක මෙතනට දෙන්න ඕන හරි නේද 2 නිවිලා 1 පත් වෙනවා හරි නේද පැහැදිලිද කාරණේ හරි නේද එතකොට තා පොඩි අවුලක් වෙනවා දැන් මේ 2 නිවිලා 1 පත් වෙනකොට උඩ 1 කියන එක පත් වෙලානේ කොහොමද තියෙන්නේ එහෙම නොත් 1 කියන එක කීපාරක් පත් වෙනවද මිලි තප්පර කීයක් පත් වෙනවද මෙතනින් මිලි තප්පර 200කුත් පත් වෙනවා ඊට පස්සේ මෙතනින් මිලි තප්පර 200කුත් පත් වෙනවා එහෙම නොත් පළවෙනි එක මිලි තප්පර කීයක් පත් වෙලාද 400ක් පත් වෙලා ඒකෙන්ද මට පුළුවන් ඕනනම්
මෙන්න මෙතන එක හයි කියන එක අයින් කරලා දාන්න. අයින් කරනවත් එක්ක මේ මිලි තප්පර 200ත් අයින් කරලා දා. හරි නේද? පැහැදිලිද? හරි. දැන් තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක බෝඩ් එකට අප්ලෝඩ් කරලා වැඩ කරන හැටි බලන්න. හරි නේද? හරි. අපි එහෙනම් දැන් ප්‍රෝග්‍රෑම් එක බෝඩ් එකට අප්ලෝඩ් කරමු. ඔයගොල්ලන්ට තියෙන කේබල් එක සම්බන්ධ කරලා බෝඩ් එකට. හරි නේද? ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් USB කේබල් එක සම්බන්ධ කරගන්න ලැප්ටොප් එකට හරි තමන්ගේ කම්පියුටරේට හරි එහෙම නැත්නම් ෆෝන් එකෙන් නම් එක් කරන්නේ ෆෝන් එකට. හරි නේද? සම්බන්ධ කරලා ඉවර වෙලා ඊට පස්සේ චෙක් කරලා බලන්න ගිහිල්ලා ටූල්ස් වලට බෝඩ් එක තේරලාද කියලා වුණෝ කියලා පෝට් එක හරියට තේරලාද කියලා බලන්න. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. හරිද? මෙතන සේව් කරන්න හයි කැමති නම් සේව් කරන්න. නැත්නම් කැන්සල් කියලා දීලා ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න. හරි ප්‍රෝග්‍රෑම් එක උතර සාර්ථකව අප්ලෝඩ් වුණා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් හරියට මේක ක්‍රියාත්මක වෙනවද කියලා. හරි නේද? හරියට මේක ක්‍රියාත්මක වෙනවද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. හරි දැන් ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් වෙන හැටි ඔයගොල්ලෝ බලන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් වෙලා බල්බ ටික කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. හරි. ඔන්න බල්බ ටික දුවනවා. ඒ නයිට් රයිඩ් පරිපථය. ඒතර ඔයගොල්ලෝ පේනවා මේ බල්බ ටික මං කොළපාට බල්බ පාවිච්චි කරේ. බල්බ ටික ගන්න දෙපැත්තට දුවනවා කියලා. මේක අඩ වේගය අඩු වැඩි කරන්න පුළුවන් ඕකට අර ඩිලේ කියන තැනටයි තියෙන අගේ වෙනස් කරන්න පුළුවන් එක ගොඩාක් අඩු කරන්න පුළුවන් ඕනනම් අඩු කළ මේකේ වේගය වැඩි කරන්න පුළුවන් මේකේ අර වල්ගේ නැති එක නයිට් රයිඩර් පරිපථය අපි ඉස්සරහට බලමු මේක කොහොමද කරන්න කියලා ඊට පස්සේ බලමු මේක ලූප් එකක් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එක කෙටි කරගන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් දැරට මේක ඔයගොල්ලෝ කරලා බලන්න කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය කියලා ඔබට බල්බ් වැඩි ගන්න පාවිච්චි කරන්නත් අවශ්‍ය නම් පුළුවන් වේගය අඩු වැඩි කරලා බලන්න හරිනේද රටාව නම් කීපයක් දාලා බලන්නත් පුළුවන් හරිනේද